හොඳයි නුවන් ප්‍රදීප් සමග කරපු සංවාදයේ අවසන් වෙදී රෝහිත් ශර්ම තමයි ඉන්දියාව වෙනුවෙන් අපිත් සමග කතා බහට පැමිණියේ. දැන් රෝහිත් කියන්නේ ඉන්දියාව තුළ නිරන්තරයෙන් කතා බහට ලක් වෙන ක්‍රීඩකයෙක්. මොකද සමහරක් විටක හොඳින් පන්දුවට පහර දෙනවා. හැබැයි සමහරක් විටක එක දිගටම අසාර්ථක වෙනවා. දැන් එලියෙන් එන බලපෑම් පිළිබඳව මොකද හිතන්නේ කියලා අපි රෝහිත් කියන්නේ. මොකද රෝහිත්ව ඉන්දිය මාධ්‍ය තුලින් පහුගිය කාලයේදී දැඩිව විවේචනයට ලක් කරලා තිබුණා. මේ රෝහිත් දීපු උත්තරේ I have zero expectation outside. මම පිටතින් ලැබෙන සහයෝගය ගැන විශ්වාසිත නැහැ. මම විශ්වාස කරන්නේ මම හොඳින් පොහුඩු වීම කරලා කැප වෙලා වැඩ කළොතින් මට හොඳට සෙල්ලම් කරන්න පුළුවන් කියලා. ඒ නිසා මම අනිත් අය කියන දේවල් ගැන ඒ තරම් වද වෙන්න යන්නේ නැහැ. You know, think ahead, what is ahead of me and going into this test match Again, throwing a wicket I need to understand that so that next time when I go I should be really careful oh sandahan karana mokadda oba adahas karanne kadulla pooja karanawa kiyala mokada obata eka hariyata mata pehadili kaluthin mata ilanga wathawa yede nokara inna puluwan kiyala thamai oh sandahan karanne kohomunath in passe then me prashne ahapu indiya madhyavediya taramak apahasathawata patthuna rohith gime piliturath ekka habai in pasuwa madhyavedin sielu dena rohithta pehadili kala mena mekai anawashya paharakata gihilla oba e avasthawedi kandayamata oba sitiye yutui kiyana avasthawa thula anawashya paharakata giya neida wage deyak thamai anith kattiye kiyanne kiyala රෝහිත් ඒ අවස්ථාවේදී ඒක පැහැදිලි කරා බොහොම අපූර්ව විදිහට I don't know how to explain that but if you look at the game මට තේරෙන්නේ නැහැ ඒක කොහොමද විස්තර කරන්න කියලා මම ওই දෙවිගිය පහරම උදේවරුෙත් ගැහුවා නුවන් ප්‍රදීප්ගේ පන්දුවකට එතකොට ඒක හතරේ පාරක් බවට පත් වුණා මං හිතන්නේ ඔයාලා එතකොට ඒක බලලා අපුඩි ගහන්න ඇති එහෙමයි ඒක වෙන්නේ ඒක මම සාමාන්‍යයෙන් ගහන පහරක් මගේ පාර ගහන්නේ ලකුණු ගන්න. එහෙම නැතුව කඩුල්ල පූජා කරන්න නෙවෙයි. සමහර විට අවාසනාවන්ත විදිහට ඒ පහර වරදින වෙලාවල් තියෙනවා. ඒක තමයි ක්‍රීඩාවේ ස්වභාවය. I will back myself and I whenever I bat I always have an intent to score runs. දැන් චතුක අපි මේ කණ්ඩායම් පිළිබඳව කතා කරනකොට අපි කියනවා මේ ක්‍රීඩකයා මේ තැන ගැහුවා නම් හොඳයි මේ ක්‍රීඩකයා මේ තැන සෙල්ලම් කරා නම් හොඳයි කියන එක අපි පොඩි අපි නරඹන්න විදිහට තේරීම් කමිටු සමාජික වෙන වෙලාවල් තියෙනවා ඉතින් දැන් මේ කාරණේ පිළිබඳව ඉන්දීය කණ්ඩායම් පිළිබඳව කතා කරනකොට ඉන්දීය කණ්ඩායමේ අපි එහෙම පිළිවෙලක් දකින්නේ නැහැ රෝහිත් ශර්මා සමහර වෙලාවට තුන්වෙනි ක්‍රීඩකයා විදිහට සෙල්ලම් කරනවා සමහර වෙලාවට පස්වෙනි ක්‍රීඩකයා විදිහට සෙල්ලම් කරනවා මේ පිටිකරුවන්ගේ නිශ්චිත ස්ථානයක් නැහැ ඉතින් එක්තරා ඉන්දීය මාධ්‍යවේදියෙක් ඇහුවා රෝහිත් ඔහු ක්‍රීඩා කරන්න කැමතිම ස්ථානය මොකක්ද ඔබට නිශ්චිත ස්ථානයක් තියෙනවා නම් හොඳයිද එහෙමත් නැත්නම් ඔබ වඩාත්ම සාර්ථක වෙන්නේ කොයි ස්ථානයේ කියලාද ඔබ විශ්වාස කරන්නේ කියලා මම හිතන්නේ මේක අපි කාටත් හොඳ උත්තරයක් රෝහිත් දුන්නා No see I mean it's really important what captain and the management wants from his batting order ඒක නායකයා සහ කළමනාකාරීත්වයේ බලාපොරොත්තු වෙන තැනයි මම ක්‍රීඩා කරන්න ඕනේ මගේ කැමැත්ත එයාලා බලාපොරොත්තු වෙන දේ හොඳින් කිරීමයි මේ ලෝකේ කිසිම ක්‍රීඩකයෙකුට මේ තැන නියම කළ යුතුයි කියලා සම්මතයක් නැහැ කණ්ඩායම් ක්‍රීඩාවක් විදිහට කණ්ඩායමට අවශ්‍ය දේයි අපි කළ යුත්තේ number 4 belongs to this one number 3 belongs to this one no I'm just explaining if you understand then well and good otherwise I cannot have my own preference because it's a team game it's very important what your team wants from you චතුක දැන් චතුක අහපු ප්‍රශ්නෙට තමයි අපි අවසාන වශයෙන් එන්නේ අවසාන වශයෙන් අපි රෝහිත් ගෙන් අහුවේ මේ ප්‍රශ්නය ධම්මික ප්‍රසාද් සහ ඉෂාන්ත් ශර්මා අතර යම්කිසි ගැටුමක් ඇති වුණා. ධම්මික අපි දැක්ක ඉෂාන්ත් ශර්මා මේ තරගාවලිය පුරාම යම්කිසි විවාදයට බඳුන් වෙච්ච ක්‍රීඩකෙක් බවට පත් වුණා. අපි දුටුවා මේ තරගාවලිය පුරාම ඔහුගේ හැසිරීම කියන්නේ ක්‍රීඩකයෙක්ට උචිතද කියන කාරණේ යාලියලි ප්‍රශ්න කරන්න හිතුණා. කොහොමනත් ඉෂාන්ත් ශර්මා කියන්නේ පිටිය තුලදී යම් ආවේගශීලී පුද්ගලයෙක් බවට පත් වෙනවා. අපේ ධම්මිකත් තරමක් දුරට ඒ වගේ දිනේෂ් චන්දිමාල් සහ ලහිරු තිරිමාන්න සමග ගැටුමක් ඇති කරගන්නවා ශර්මා දෙවෙනි තරගයේදී මේ හේතුව නිසා ඔහුට තරග මුදලින් 65% දඩයකුත් නියම වෙලා තියෙද්දි තමයි ඔහු ඊයේ දවසේදී රංගන හේරත් සමග පුංචි ගැටුමකට යන්නේ මම හිතන්නේ මේ තරග මුදලි ඉතිරි වෙන එකක් නැහැ යන විදිහට ඉතිරි වෙන එකක් නැහැ ඊයේ ඔහු කුසල් සමගින් යම්කිසි වචන සංවාදයක යෙදෙනවා කුසල් තරගයෙන් පස්සේ ඔහු ඊයේ සඳහන් කරපු කාරණේ තමයි කුසල්ට ඔහු සඳහන් කළේ කොයි වෙලාවේද මේ අපි දෙන්න තරගයෙන් පස්සේ රැකෑමකට
ටීමකට එකතු වෙන්නේ කොයි වෙලාවෙද කියලා ඇහුවේ. එහෙම නැතුව මේ අපි තරහකට කරපු දෙයක් නෙවෙයි කියලා තමයි ශර්මා කිව්වේ. කොහොම වුණත් අද දවසේ ඉෂාන්ත් පිටියට පැමිණීමත් එක්ක පන්දුවට පහර දෙන්න ධම්මික ප්‍රසාද් පිටම ඔහුට බවුන්සර් පන්දු කිහිපයක් මෙල්ල කළා. එල්ල කරලා ඔහු තරමක් මේ නැවතිලා බලාගෙන ඉන්නවා ශර්මා දිහා. ඉතින් මේ විදිහට වෙද්දී ශර්මත් තරමක් කෝපයට පත් වුණා. ඊට පස්සේ දැන් බවුන්සර් පන්දු දෙකකට පස්සේ ඔහුට එල්ල කරපු පන්දුවට ශර්මා ලකුණක් ගත්තා. ගත්තට පස්සේ ධම්මික ළඟට ගිහිල්ලා ඔළුවට තට්ටු කරලා කිව්වා, ඇයි ඇයි මට බවුන්සර් පන්දුවක් දැම්මේ නැත්තේ කියන කාරණේ. ඕකත් එක්ක ක්‍රීඩකයෝ කීප දෙනෙක්ම මේ සංවාදයට එකතු වුණා. අපි දැක්කා දිනේෂ් චන්දිමාල්, එතකොට තිරිමාන්න, ඊළඟට රංගන හේරත්, මැතිව්ස්, මේ සියලුම දෙනා සමගින් යම්කිසි වචන සංවාදයක් ඇති වුණා. මෙතනදී විනිසුර වරුන්, ඒ වගේම ඇන්ජලෝ මැතිව්ස් සහ රවිචන්ද්‍රන් අශ්වින් ඉතාමත්ම හොඳ කාර්යභාරයක් ඉටු කළා මේ ගැටුම සමතයකට පත් කරන්න චතුක. ඉතින් ඔන්න ඔය සිද්ධිය තමයි උනේ. ඊට පස්සේ අපි දැක්ක තරගේ අවසන් කඩුල විදිහට රවිචන්ද්‍රන් අශ්වින් දෙවියාමත් එක්ක ඉෂාන්ත් ශර්මා ඒ සැනින්ම පිටියේ මේ ක්‍රීඩාගාරයේ දිහාට දිව ගියා. මොකද මේ ප්‍රේක්ෂකයන්ගෙන් ලොකු හූහඬක් එල්ල වුණා ශර්මට. කොහොම වුණත් මේකත් එක්කම ධම්මික ප්‍රසාද් තමන්ගේ තොප්පිය සහ තමන්ගේ යව් කණ්ණාඩි දෙක අරගෙන ශර්මා පසුපසින් දිව ගියා. හරියට මේක පෙනුනේ මේ චිත්‍රපටයක. ඔව්, මේ ශර්මාගේ පස්සෙන් එලවගෙන යනවා වගේ තමයි අපි දැක්කේ. ඉතින් කොහොම වුණත් මෙතනින් එහාට මොකද්ද වුණේ සහ මේක පිළිබඳව ඉන්දිය කණ්ඩායමේ මොකද්ද අදහස කියන කාරණේ පිළිබඳව අපි රෝහිත් ශර්මගෙන් ඇහුවා. ශර්මා උත්තර දුන්නේ මේ විදිහට සහ ඊට පස්සේ ඇති වුණ තත්ත්වය ඔබට බලා ගන්න පුළුවන්. At the end of the game I was inside taking a massage, so I'm not sure what exactly happened, but yeah, I mean all these things keeps happening, so it's not an issue. They're very good friends off the field. I think I just saw them having a cup of tea after the game, so which is good. Thank you. Yeah. Thank you. චතක මේ රෝහිත්ගේ පිළිතුරට රෝහිත් ආඳ වගේ ලිස්සලා ගියා කියලා තමයි මාධ්‍ය කරන් බොහෝ දෙනෙක් කිව්වේ. ලොකු හිනාහඬක් ආවා රෝහිත්ගේ උත්තරයත් එක්ක. රෝහිත් කියනවා මේ ඒ තරගේ ඒ වෙලාවේදී මම හිටියේ නෑ, මම දැක්කේ නෑ අතර මොකද්ද වුනේ කියලා. මම ඒ වෙලාවේ උණුසුම් කිරීමේ සම්භාහණය කිරීමේ මේ ව්‍යායාමයකට ගිහිල්ලා හිටියේ ඇඟ සම්භාහණය කරගන්න. ඒ නිසා මම හරියට දැක්කේ නෑ. නමුත් ඒක තමයි ක්‍රීඩාවේ ස්වභාවය. මේ මම දැක්කා ඊට පස්සේ මේ තරගෙන් පස්සේ ධම්මික ප්‍රසාද් සහ ශර්මා තේකෝප්පයක් බොමින් ඉන්නවා එකට කියලා තමයි රෝහිත් සඳහන් කරන්නේ. එතකොට ඉන්දිය මාධ්‍ය වේදිනියක් ඇහුවා මේ ඇත්තටම ඔයා කියන්නේ ඔය ශර්මයි ධම්මිකයි ගැනද කියලා. ඔහු කියනවා ඔව් අනිවාර්යෙන් ඒ දෙන්න තමයි කියලා. ඔන්න ඕක තමයි ස්වභාවය. නමුත් රෝහිත් ශර්මා බොහොම පැහැදිලිව සඳහන් කළේ ක්‍රීඩාංගණය තුළ මේ වගේ දේවල් සාමාන්‍ය සිදුවීම්. නමුත් ක්‍රීඩාවෙන් එළියේදී ක්‍රීඩා පිටියෙන් පිටතදී ඔවුන් ඉතාමත්ම හොඳ මිතුරන් විදිහට තමයි කටයුතු කරන්න කියලා. මේක තමයි ක්‍රීඩාවේ ස්වභාවය. අපි දකිනවා ඕනෑ තරම් මේ වගේ සිදුවීම් සිදුවෙනවා. මේක මහා ලොකු සිදුවීමක් විදිහට අපි ගත යුතු නැහැ. ඔව්, ඒ නිසා මේ ක්‍රීඩා පිටියේ සහ පිටියෙන් එහා සිදුවන දේවල් පිළිබඳව සහ ක්‍රීඩා පිටියේ සිදුවන සියලු දේ පිළිබඳව අපි ලක්කන ක්‍රීඩාංශය විදිහට ඔබට වාර්තා කරන්නට සූදානම්. එහෙමනම් තරගයේ හෙට දවසේ තොරතුරුත් විදුරංග කියාවි SSC ක්‍රීඩා පිටියේ සිට